ජාත්‍යන්තර සරුංගල් සැනකෙළියක අධ්‍යක්ෂීම ඔබට පිළිගන කරන්න අපේ ලෝකියෝ කණ්ඩායමක් මේ දවස්වල ඉන්නේ මැලේසියාවේ. කාබොන් ජාත්‍යන්තර සරුංගල් සැනකෙළියේ දෙවනි දවසේ මොකද වුනේ? ඉතින් ඊයේ රාත්‍රියේ පැවැත්වුණු විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයෙන් අනතුරුව අපි අද ඇවිල්ලින්නේ කබොන් සරුංගල් සැනකෙළියේ දෙවන දවසට. ඉතින් මැලේසියාවට අයිති වෙලා තියෙන සර්වකී පිහිටි කබොන් කියලා කියන්නේ ලොකුම මැලේ ගම්මානය. ඉතින් මේ මැලේ ගම්මානයේ පිරිස හරි සුහදශීලී. ඒ සුහදශීලී මිත්‍රශීලී භාවයත් එක්ක තමයි කබොන් සරුංගල් සැනකෙළිය හතරවෙනි වතාවටත් මෙවර සංවිධානය වෙන්නේ. ඉතින් ඊයේ දවසේ වගේම අදත් බොහෝ දෙනා මේ කබොන් බීච් එකේ කබොන් මුහුදු පෙරළේ තමන්ගේ සරුංගල් උඩුගොනට යොමු කරමින් තමන්ගේ රටේ අනන්‍යතාවය මේ කබොන් සැනකෙළිය සඳහා එකතු කරන්න සමත් වෙලා තියෙනවා. ඉතින් තවත් බොහෝ විචිත්‍රවත් දේ මේ පරිසරය තුළ සිදුවෙමින් තියෙනවා. ඉතින් ඒ තොරතුරුත් අපි සෝදානම් ලෝකයේ සහ ලෝකයේ තුලින් අනිවාර්යෙන්ම ඔබටගෙන එන්නට. ඉතින් අපි මැලේසියාවට ආවේ ප්‍රිමකොත්තුමි අනුග්‍රහයෙන්. ප්‍රිමකොත්තුමි ෆන් තමයි. කබොන් ජාත්‍යන්තර සරුංගල් සැනකෙළියේ දෙවෙනි දවස. ඉතින් කසුන් ලෝකයා කිව්වා වගේම කබොන් ජාත්‍යන්තර සරුංගල් සැනකෙළියේදී ජාත්‍යන්තර ලෝකයෝ මැලේසියාවේ සර්වක්වල කබොන් මුහුදු වෙරළට ඉහළ අහස සරුංගල් වලින් සැරසුවා. අපේ ලෝකයේත් ලංකාවේ සරුංගල් ඒ අතරට එකතු කළා. අපේ යකා මූඩු වලින් සැරසුණු පෙරවා සරුංගලේ කඩන් ගිහින් හරි විජ්ජුම්බරයක් වුණානේ. ගහක රැඳිලා තිබුණ ලංකාවේ සරුංගලේ දැන් ඉතින් පහලට ගන්න ඕනේ. කබොන් වල ඉන්න මිත්‍රශීලී සුහද ග්‍රාමීය මිනිස්සු අපේ ලෝකයින්ට උදව් කළා ගහේ රැඳුණු සරුංගලේ ආපහු ගන්න. ඔය අතරේ ලෝකෙක් ඇවිල්ලා රිමෝට් කාර් එකකින් වැඩ කිර ටිකුත් පෙන්නුවා. ස්ටන් සරුංගල් කියන්නේ අපේ ලෝකයේ වැඩිය දැකලා නැති මාර වැඩ ගැලි දාන්න පුළුවන් සරුංගල් විශේෂයක්. බලන්නකෝ ජාත්‍යන්තර ලෝකයේ ඒ සරුංගල් වලින් දාපු වැඩ කිද? ඉතින් ඕන් ඔහම තමයි කබොන් ජාත්‍යන්තර සරුංගල් සැනකෙළියේ දෙවෙනි දවස නිමාවටපත් උනේ.